ආයුබෝවන් ලස්සන රස channel එකට ඔයාලා සිරිගෙනව සාදරයෙන් පිළිගන්නවා මම අද හදන්න යන්නේ සීනි පතුරු අපි බලමු එහෙනම් සීනි පතුරු හදන්නේ කොහොමද කියලා මම අද මෙතන පාන් පිටි මේසෙදි 10ක් කරගෙන තියෙනවා ඒ පාන් පිටි මේසෙන් 10ෙන් පාන් පිටි මේසෙදි එකමාරක් ඉතුරු වෙද්දී අනිත් ටික මම මෙහෙම භාජනයකට දාගන්නවා ඒකටම ලුණු හැඳි කාලකුත් දාගන්නවා දැන් මේ දෙක හොඳින් මිශ්‍ර වෙන්න අනා ගන්නවා ඊට පස්සේ මම අලුතෙන් ටික ටික කලවම් කරමින් මේ පිටි එක හොඳින් අනා ගන්නවා පිටි බෝලේ අනා ගන්නවා ඊට පස්සේ මම මේ අනාගත්ත පිටි බෝලේ ලන් ෂීට් එකකින් කවර් කරලා විනාඩි 15ක් පැත්තකින් මහලා තියෙනවා විනාඩි 15කට පස්සේ මම මේ පැත්තකින් මහලා තියාගත්ත පිටි බෝලේ එළියට අරගෙන පිටි හැගත්ත ලෑල්ලක් මත තුනි කරගන්නවා ඊට පස්සේ මම මේ තුනී කරගත්ත රොටි වලට ඇස්ට්‍රා ටිකක් දාලා රොටිය පුරාවටම ඇස්ට්‍රා තවර ගන්නවා. ඔයාලට කැමති නම් ඇස්ට්‍රා වෙනුවට පොල් තෙරුණත් පාවිච්චි කරන්න පුළුවන්. ගත්ත රොටිය රෝලක් ආකාරයට රෝල් කර ගන්නවා මං හදාගත්ත රෝල් එක අඟලක් තරමේ කෑලි වලට කුඩාවට කෑලි කපා ගන්නවා ¶¶
පස්සේ මම ආයෙත් ලෑල්ලට පිටිහගෙන කපාගත්ත පිටි කෑලි දිග අතට තුනි කරගන්නවා. මේ තියෙන්නේ තුනී කරගත් පතුරු ටික. ඊට පස්සේ මම තාච්චියක් ලිපේ තියලා ඒකට පොල් තෙල් දාගන්නවා. දැන් තෙල් හොඳින් රත් වෙලා තියෙන්නේ. මම පිටි කෑලි එකින් එක දාලා හොඳින් දෙපැත්ත හරව හරව බැදගන්නවා. දැන් මම තෙල් බේරුණු පතුරු ටික අරගෙන වෙන පිඟානකින් අතුර ගන්නවා. තියෙන්නේ පැදගත්ත පතුරු ටික. මම දැන් මේකට පැණි එක හදාගන්නයි හදන්නේ. අපි බලමු පැණි එක හදාගන්නේ කොහොමද කියලා. මුලින්ම මං තාච්චියක් ලිපේ තියලා ඒකට සීනි මේසැහඳි තුනක් දාගන්නවා. ඒත් එක්කම ඒකට ඇල් වතුර ටිකක් දාගන්නවා. ඔයාලා ඇල් වතුර එහෙම වැඩි කරගන්න එපා. සීනි වලින් ටිකක් උඩට වතුර තිබුණාම ඇති. දැන් මේ පැණි එක හොඳින් උණු වෙලා නූලක් වගේ වැටෙන පද්ධම වැටෙනකොට ඔයාලා මේක බා ගන්න. දැන් මං හදාගත්ත පැණි එක බැදගත්ත පතුරු උඩින් දාගන්නවා. පතුරු පුරාවටම විසිරෙන පරිදි මේක පැණි එක දාගන්න. ඔයාලා පැණි දාගත්තට පස්සේ මේක ටික වෙලාවක් තියලා තියන්න ඕන. එතකොට තමයි මේක හරිම පදම එන්නේ. තියෙන්නේ මං හදාගත්ත සීනි පතුරු ටික හරිම රසයි හොඳ ක්‍රිස්පීට තියෙනවා. මේ වගේ රසවත් වීඩියෝස් බලන්න මාත් සමගම රැඳී ඉන්න. නැවත අලුත් වීඩියෝ එකකින් හමු වෙනකම් ඔයාලා පරිස්සමින් ඉන්න.